ඊබිහෙරත් මන්ත්‍රතුමා කියනවා අපි ඕට විරුද්ධයි. ඕ එලෙසමයි මේ හොරකං රනිල් කරා කියලා පිළිගන්න. වංචා කරා කියලා පිළිගන්න මහබැංකු කරති පිල්ලි පිළිගන්න. මේ පිළිගන්න මොකද කියන්නද? දැන් පෞගිය කාලේ මෙයාට ගමවලට බහින්න බැරි වෙලා තුනේ අර අරගල කාර්යෙ හින්දානේ. ඒ හින්දා බහින්න බැරිල තුනේ. දැන් මෙයාට පාක්ෂිකයන්ගෙන් බහින්න බෑ. මොකද ඡන්දෙ ගත්තේ ගමේ ගිහිල්ලා පාක්ෂිකයා ෆෝම් කරේ මොකද්ද? රනිල් ද්‍රෝහියා. රනිල්ට විරුද්ධව තමයි ජනවරම හැදි. රබී මේ චෝදනාව රනිල් තමයි මට යන්න පුළුවන් ඕන දැනකට ගිහිල්ලා මේ 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 මගේ 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 කීර්තිනාමය හැලු කරනවා. මගේ අවස්ථාවේදී මම වෙලා ඉන්නවා. මේ වටේ නෙවෙයි ප්‍රශ්න ගන්න. මගේ කීර්තිනාමය හැලු කරන්න මේක පාවිච්චි කරන්න දෙන්න. ඒක මාගේ තියාගන්න. අපිට ගමට යන්න පුළුවන් ඕන තැනක. අපි කොහෙවත් තැනක හරියට යන්න බැරි කාරණා මම කියන්නම් දැන්. අඩුම ගන්න එකේ හැඩරුව දැනගෙන ඉන්න මේ වටේ රවි මෙයාට මගෙන් ප්‍රශ්න කරන්න බෑ. නෑ හරි හරි ඔබතුමා අදස් බලන්න. ඒ අයිතිය වාමේ මේ රනිල් මර්ධන දැම්මට ඔයාට හරි හරි නෑ නෑ මෙතන කරන්න දෙන්නේ නෑ. හේවගේ අපි මාතෘකානුකූලව මම ප්‍රශ්න මොකද ඒකට උත්තර දෙන්න. නෑ රවි මං කිව්වේ මෙයාට දැන් පහුගිය කාලේ අරගල කාර හින්ද බෑ. අරගල කාරෝ නිකන් නැගිට නෑනේ. මේ තියනවා මගේ රවි මේ ළඟ තියනවා හික්කඩුවේ නගරාධිපති නැති වෙලා. අපි හිතන්නේ අඩු ගන්න මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු මැරුණාට පස්සෙත් අපිට මොකක් හරි සනසීමක් වෙයි කියලා. හික්කඩුවේ නගරාධිපතිවරයා මැරුණාට පස්සේ මේ කියන ආණ්ඩුකාරවරයා රාජ්‍ය මාත්‍ය මොහන්පීද සිල්වා මහතා මාහට ඒ දුරකථනයෙන් දැනුම් දුන්නා. ඒ අනුව ලක්ෂ 3ක් ආදාහන කටයුතු සඳහා වෙන් කරනව පළස්සභාවේ. පුළුවන්ද නගරාධිපතිගේ මරණයට වේදන් කරත් මෙන්න වේදන් කරපු හැටි රවි පොඩ්ඩක් විනාඩියක් දෙන්න මට මේ කියන්න. මෙන්න මේ පොහොට්ටුවේ නගරාධිපති මැරුණාට පස්සේ වේදන් කරන්නේ වලලාන්නේ අපේ සල්ලි වලින්. පෙට්ටියට 173,000යි. ඇඳුම් කෝට් එකට 9,500යි. නුවර මල් සැපීමට 15,000යි. ඊගාවට මල් වෙඩි වලට 30,000යි. තට්ටු 6ක දවසයට 260,000යි. 487,000. අපි බදු කෙවන්නේ මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු නගරාධිපති මැරුණාට පස්සේ වලදාන්නේත් අපේ සල්ලි වලින් ඉන්න. තරුණයෝ නොනගිටේ ඉඳීද? මට කියන්න. මොකද්ද මේ රට? අද දවස් 4ක් දරුවෙකුට කන්න විදියක් නැතුව තාත්තා හාල් කිලෝ දෙකක් හොරකම් කරගත්තේ. හාල් කිලෝ දෙකක් මෙයා දැම්ම හිරේ. අද පොලිසිය රාළහාමිට ජීවත් වෙන්න තියෙන මාළ කැඩුවා කොට්ටාවේ. පොලිසිය රාළහාමිට 4 දිනේ මාළ කඩනවා මේ රටේ කන්න විදියක් නැතුව. එහෙම රටක මේ පොහොට්ටුවේ සභාපතිලා නගරාධිපතිලා මරණට පස්සේ අපේ සල්ලි වලින් වල දාන්න ඕනද? පෙට්ටියට අපි දෙන්න ඕනද? සෑයට අපි දෙන්න ඕනද? වලට ගැහුව මදි මහත්තයෝ කල්පනා කරලා බලන්න. ඇයි ගැහුවේ වල කල්පනා කරලා? රවි මැයි මාසේ 9 වෙනකන් ඊටාම සුන්දර අරගලයක්. සුන්දර අරගලයක්. ලෝකෙට පුදුම ආදර්ශයක් දීපු රටක් මේක. මෙයාලට සිංහල දෙමළ මුස්ලිම් එකතු වෙනවට කැමති නෑ. ක්‍රිස්තියානි බෞද්ධ එකතු වෙනවට කැමති නෑ. උස්මිටි පහත් ભેද නැති වෙනවට කැමති නෑ. ගෝල්පේ සරගලිය කියන්නේ රවි ලෝකෙට දීපු මහා ආදර්ශයක්. එතන සිංහල හිටියා, බෞද්ධ හිටියා, උසස් වීම හිටියා, කොල්ලපිටි හිටියා, කම්බන්තර දුප්පත් පළපල්තේ හිටියා. ඔක්කොම එකතු වුණා. අපි විරාමයකට යන්න. ගැහුවේ රවි විනාඩියක් මට දෙන්න. කවුද ගැහුවේ? අරලිය ගහ මන්දිරට ගෙනෙල්ලා රයිට් මෙයාලා ව්‍යවස්ථාව රකින්නවා කියලා තියෙන ව්‍යවස්ථාවේ තියෙන අරගල කිරීමේ අයිතිය ඒ තරුණයා මොනවත් කරේ නැහැ. අරලිය ගහ මන්දිරට ගෙනෙල්ලා කන්න දීලා බොන්න දීලා පොළු දීලා පොවලා විස මද්‍රව්‍ය වලින් පොවලා ඉරිදක් නෙමෙයි. එතන යාළුවෝ මොකද කිව්වේ? මේක තමයි ඉලාව ගෝල් පේස් ගහන. එයින් පස්සේ නේද රවි මේ රටේ වෙනස් වුණේ? හරි අපි විරාම ගන්න. නේද වෙනස් වුණේ? ඔයාලා ගේ කැඩුවා නම් ඔයාලා අපෙන් නෙවෙයි වන්දිය ගන්න ඕන. ඒ ගේ කඩන්න මෙදිහත් වෙච්ච මෙතුමට නම කියන්න බෑ. මම නම කියන්නම්. මහින්ද මහත්තයා. මෙතුමට නම කියන්න බෑ. හරි මම පිළිගන්නවා. මහින්ද මහත්තයයි ජෝල්ස්ටන්ලගෙන් තමයි මේ ගෙවල් ටික හදාගන්න ඕන. අපි නෙවෙයි ඒකට වැඩිකාරය. ගෝල්පේ සර්ගලයේත් එක මේ ලංකාවේ හැම ගෙදරම ආවා එකතු වුණා. එයාලට ගහනකොට මේ අපිට ගහන වගේ දැනුණා. ඔබතුමාගේ ආසනේ රාජ්‍ය සභාවේ සභාපතිවරයා තමයි පුෂ්ප කුමාර් තමයි අර පාදලට පොල්ලෙන් ගහන්නේ. පොල්ලෙන් ගහන්නේ. ඒව දකින්නකොට තමයි අර ගම්වල තරුණයෝ ඇවිස්සුනේ. දැන් ඔබතුමා කියන සුසිත වට විනාඩියදී අපි විරාමයකට යොමු වෙලා